ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර්නේ දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද මාර්තු මාසයේ 20 වෙනිදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. ප්‍රියදරු දරුවනි, අද ජීවනයේ කෑම ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියෙන් අපි වෙනෙහි කරන්න යන්නේ ඉවසන්න කියන වචනය තුළ අපි දෙවියන් වහන්සේගෙන් බලන්ට යනවා කොහොමද අපි ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිටින්ට යන්නේ කියලා. ඉතින් ගීතාවලිය 27:14 කියනවා, ස්වාමින් කෙරෙහි බලා සිටුව ශක්තිමත් වේව, තාගේ සිත ධෛර්යමත් වේවා, එසේය ස්වාමින් කෙරෙහි බලා සිටුව කියලා. ඉතින් මේ ස්ථානයේ අපිට දෙවියන් වහන්සේ උපදේශයක් දෙනවා ස්වාමින් වහන්සේ කෙරෙහි බලා ඉන්න කියලා. අපි ඇත්තෙන්ම අපි මිනිස්සු අපි කිසිම අපිට ඉවසිල්ලක් නැහැ. අපිට දෙවියන් වහන්සේගේ වෙලාවෙන් දේවල් සිද්ධ වෙන්න බෑ. අපිට ඕනේ අපේ වෙලාවෙන් සිද්ධ වෙන්න, අපිට ඕනේ කයි හරි ඉල්ලලා හරි ගන්න, අපිට මුදල් හම් වෙනකන් ඉන්න බෑ, අපිට උපයනකන් ඉන්න බෑ, අපි ණය වෙලා හරි කරන්න ඕන, අපි වෙලාවට ඉස්සෙල්ලා කරන්න ඕන. නමුත් බයිබලේ කියනවා දේශනාකාරයා පොතේ 3:11 සැමදේම උන්වහන්සේගේ වෙලාවට අලංකාර වෙන්න යනවා. අපිට පුළුවන් දන්න උන්වහන්සේගේ වෙලාව වෙනකන් ඉන්න. මොකද උන්වහන්සේගේ සිතුවිලි අපේ සිතුවිලි වගේ නෙමෙයි. යසායා 55 ඇතුළත. ඒ නිසා අපිට පුළුවන් ද උන්වහන්සේගේ වෙලාවෙන් ක්‍රියා කරන්න පුළුවන්. ඒකට හේතුව අපිට සුද්ධ වූ ආත්මයන් වහන්සේ දීති බැනවා. ඒ වගේම සුද්ධ ආත්මයන් වහන්සේගේ දීමනාවක් තමයි, නැත්නම් ඵලයක් තමයි අපිට ඉවසීම. මේ ඉවසීම කර්ම කොටගෙන අපිට බලාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. අපිට තියෙනවා හොඳ ගිවිසුමක්, අපිට තියෙනවා අලුත් ගිවිසුමක්, අපිට තියෙනවා අලුත් පොරොන්දු, අපිට තියෙනවා දෙවියන් වහන්සේ පොරොන්දුවේ දෙවියන් වහන්සේ. ඒ නිසා අපි පොරොන්දු බලාගෙන හිටියොත්, උන්වහන්සේගේ වෙලාව බලාගෙන හිටියොත්, උන්වහන්සේ අපේ ජීවිතේ හැමදේම සම්පූර්ණ කරන්නට උන්වහන්සේ පොරොන්දු වෙනවා. මොකද උන්වහන්සේ බොරු කියන මිනිහෙක් නෙමෙයිනේ, උන්වහන්සේ මනුස්සයෙක් නෙමෙයි, බොරු කියන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය උන්වහන්සේ ස්ථිර කරන්න යනවා. ඉතින් ඒ වගේම යසාය පොතේ අපිට කියනවා අපේ යෞවනකම අලුත් වෙනවා අපි බලාගෙන සිටියොත් මේ දෙවියන් වහන්සේගේ වෙලා වෙනකම්. අපි ඒ වගේම රාජාලිය වගේ පියාඹන්න යනවා. රාජාලිය වගේ පියාඹන අය අපි සුද්ධ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කරන අය. අපි මේ ලෝකයේ අය වගේ නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේගේ හුළඟ ආවම ඒ හුළඟ අනුව තමයි අපි රාජාලිය වගේ අපි ඉහළම ස්ථානයේ ඉඳලා අපි පියාඹන්න යනවා. කිසිම වෑයමක් අපෙන් නැතුව. නමුත් දෙවියන් වහන්සේ අපිට හැමදේම සපයලා, දෙවියන් වහන්සේගේ පොරොන්දු අපේ ජීවිතේ ඉටු කළා. අන්න ඒ විදිහට කරන්න යනවා. නමුත් මොකද උපදේශය? උපදේශය ස්වාමින් කෙරේ බලා සිටින්න, වෙන මිනිස්සු කෙරේ බලා ඉන්න, මනුෂ්‍යයා කෙරේ බලා සිටින්න ඔබ මොඩේ. ශක්තිමත් වෙන්න, තාගේ සිත ධෛර්යමත් වේවා, සේය ස්වාමින් කෙරේ බලා සිටින්න. ස්වාමින් වහන්සේ කෙරේ විතරක් බලා සිටින්න. දේව ආශිර්වාදෙන් පිරි සුබ දවසක් වේවා. ආමේන්.